දිීනක් තාත්තා කෙනෙක් පුතකු සමඟ පුුද්‍යානයට වී සිටිය. අහස්සේ පියාස්සර කරන කුරල්ලෙකු දැකලා, තාත්ත පුතාගෙන් පිමසවා ඒ කුරුල්ල කෞද යන වග. පුතා පිළිතුරු දුන්න ඒ වැහිලිහිනිියෙක් කියලා. නැවත වතාවක් එම කුරුල්ලම පෙන්නලා තාත් පුතාගෙන් නැහවා ඒ කුරුල්ල කෞුද කියල. එතකට පුතා නැවතවතාවක් පිළිතුරු දුන්නා, අයෝ තාත්තේ ඒ වැහිිහිනිියෙක්ණි කියලා. පියා ඊළඟවතාවෙත් ඇහවා ඒ කුරුල්ලම පෙන්නලා, පුතේ සතා මොකෙක්ද කියලා. එතකොට පුතාට කේන්ති ගියා අයෝ මොන මල වද අදදමයක කී පාරක් කියන්නද ඒ වැහිලිහිනිියේ. මට වද දෙන්න එපා ඇයි එකම ප්‍රශ්න මගන්නහන්න කියලා පුතා තාත්තට කේන්තියෙන්න්නො පිළිතුර දුන්නා. එතකොට තාත්තා පුතාට පොතක්දීල කිව්වා ඔයාගේ හතරවැනි උපන්දිනෙන් දවසේ මං මේ පොතේලිව්ව කතාව ඔයා කියවන්න කියලා. ඉතින් පුතා පොතාහත්තට ගත්තා. එදදස් නමසේ අනුව අටේ නමවැනිමාසය දොළහා අදමගේ චූටි පුත්තාගේ, හතරවෙනි උපන්දිනය. මම මගේ පුතත්තෙක්ක මගේ පුතාගේ උපන්දිනය නිසා උද්‍යානයට කියියා. උද්‍යානති පුතක් වැහිලිහිනිියෙක් පෙන්න්නලා මගෙන් නැහුවා ඒ සතා මොකෙක්ද කියලා. වරක් දෙවරක් නොව. පුතා මගෙන් විසි හත්පාරක් මැහවා ඒ සතාම් මොකෙක්ද කියලා. ඉතින්මම පුතාට හරි ආදරයෙන් කියල දුන්න ඒ වැහිලිහිනිියෙක් කියලා. ඉතින් හිතන්නකෝ ඔයාට අම්ම තාත්ත වයසට කියාම වදයක් කරදරයක් වගේ හිෙතුනට ඔයාගේ අම්මට තාත්තට ඔයාාව කවදාවත් කරදරයක් වුණේ නැහ. හිතන්නකෝ ඔයා පුංචිකාලෙ එයාල කොච්චරාධරෙන් ඔයාව බලාගන්නතිද. ඔය කොච්චරනම් ඒ දෙන්නට කරදර කරන්නතිද. හැබැයි අම්මයි තාත්තයි ඒ කිසිම දෙයක් කරදරයක් විදියට බාරගත්ති නහැ. අම්මයි තාත්තයි හරි ආදරෙෙන් ඔයාාව උස්මහත් කරා. ඉතින් පුරුදු වෙන්න. අම්මයි තාත්තයි මහලනාා කියලා ඒ අයව කරදරයක් බාධකයක් වදයක් කියල හිතන් එපා. ඒ අඒ පුංචි තරුවෙක් වගේ බලාගන්න පුරුදුවෙන්න. හරියට ඔබ කුඩා කල බලාගත්ත වගේම ඔබත් ඔවන්න කුඩා කල බලාගත්තා සේම ලදරුවෙක් සේම පරිත්සංකරන්න. පුරුදුවෙන්න අම්මට තාත්තට ගරු කරන්න. පුරුදුවෙන්න අම්මට තාත්ත තාදරී කරන්න.